සුරමය විමුත්තගේ ජංගම දුර්ගතෙන් නැමුදමක් ගත්තේ ඒ තාමත් වසද්දයි බලන්නට. හදිස්සි මේ නාද වෙද්දී සුරමයව වේගුලන්නට විය. ගෙදරින් ජංගම දුර්ගතනේ මූණත මත සටහන් ඇති ගෙදර අංකයේ දැක විමුක්ති කීවේ. නැ නැන්ද වෙන්නේ නැති. බලමු. අනේ රත්තරන් මං ඉන්නවා කියලා කියන්න එපා. විමුක්ති දුර්ගතනේ ක්‍රියාත්මක කර කණේ තබා ගත්තේ. කොහෙන්ද ඔබ ඉන්නේ කියපා. සුරම්‍යා කතා කළේ වෙළුමිනි. විමුති මොහොතක් කතා නොකර උන්නේ. පොඩි පුතා කතා කරපන්. ඔබ කොහෙද ඉන්නේ? මේ ජීවිත කාලේ අම්මා කෙදිනෙකවත් තමාට මෙසේ කතා කර නැත. මං කොළඹ අම්මේ. ඇයි? කොළඹ? කොළඹ නම් මොකටද ෆෝන් එක වහලා තියෙන්නේ? කාත් එක්කද කියපන් ඔය ඉන්නේ? අම්මා කතා කරන්නේ බොහෝ දේවල් දැනගෙන බව ඒ කතාවෙම විමුති තීරුම් ගත්තේ. මං තනියම අම්මේ. ඇයි මේ කෑ ගහන්නේ? කෑ ගහන්නේ? කෑනු ගහ මොනව කරන්නද? බෝම්බේ අම්මට නෙමේ ගින්දර දෙන්නේ. සුරම්යාට කේන්තියටම ඇඬුනි. අම්මේ ඇයි මේ? මං මොකද්ද අම්මට දීපු ගින්දර? අනේ මගේ හොඳ පුතා, කවදාවත් මට දුකක් දෙන එක නැහැ කියලා මං ඔබට අයියටත් වඩා ආදරේ කළා. ඕ හොඳයි. කවදාවත් ඌ මට මෙහෙම දුකක් දීලා නැහැ. මොනවාද අම්මේ මේ කියන්නේ? කියන දේ මං කියන්න ඕන කියන්නම්. දැන් කොහෙද කියපන් අර ගෑණි. අම්මා මේ අසන්නේ වාෂා ගැන බව විමුති දැන උන්නේ. කවුද? කවුද? විමුති උඹ මගෙන් අහගන්න එපා. කියපන්. කො වර්ෂා? අම්මා එහෙම අසද්දී විමුති තම වම්පසෝන් කෙල්ලදස අනුකම්පාවෙන් යුතුව බැලුවේ. බොක්ෂොප් එකේ ඇති. හරි. ඔබ තවත් මට බොරු කරපන්. ඕකෙ මේ ගෙදරට එන්න එපාය. අද විතරක් නටපන්. ඔබත් වරෙන්කෝ අද ගෙදර. ඇයි අම්මේ මේ? ඕ ඇසුයේ අසරණ වේ. ඇයි 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 කියලා අහන්න ඕන මායි. බලාගෙන හිටපන්. බෝ බෝල කර කර හදපු අම්මගේ මිනිහට ළඟදිම ඔබට කරගහන්න වෙයි. ඔබට විමුක්ති කියලා නම දැම්මේ මම. ඔබ ඔක්ටම් විමුක්තිය දෙනවා. ඒ තුඹේ අම්මට ඔබ ගින්දර දෙනවා. සුරම්යා කෑගස අඬමින් එහෙමම දුරකතනේ තැබුවාය. විමුක්ති දුරකතනේ තබන්නට පෙර වාෂා දෑතම මූණට තබාගෙන ඇඬුවාය. අනේ මේ මොනාද වෙන්නේ අයියේ? වාෂා ඇඬුවේ ඉකිබිනිබිනි. නංගි මේ බලන්න බබා. අනේ හරි ආසාවෙන් ජීවිතේ ඉසිස්ලාම ආදරය කරන්න ගත්තා. මේ අද්දකින් බුදුන්ට වැදලා ආදරය කරන්න ගත්තේ. මං කොච්චර බාර වුණාද? මං ඉල්ලුවේ ඔයා විතරයි. නොකා නොබී ඉන්නම් කිව්වා. දවස් 27ක් බෝධි පූජා තියන්න හිතුවා. පන්සලක් ගානේ යනවා කිව්වා. බෝධි හතක ගිහින් බෝධි පූජා තියනවා කියලා බාර වුණා. ඒ දෙයිනි මන්දියා කවුද රත්තරන් බැලුවේ? ඒ ඇඬුම කාටවත් අසස් සිටියේ නැහැක. අනේ මං මොනා කියලා කියන්නද? විමුක්තියගේ හිස අත කෑවි දැඩි වේදනාවෙනි. ඒ දුක පපුව හරාගෙන යන වේදනාවකි. නංගියේ විමුක්ති කතා කළේ වෙනස් මාඩේවි. වාෂා ගැස්සීමෙන් හිස සෙව්වාය. ඔහෙම කතා කරන්නේ අමුතුම දෙයක් කියන්නට යද්දී බව ඇය දැනගෙන උන්නාය. මන් නිසා ඔබ දුක් විඳිනවා. මං කොහොම බලන් ඉන්නද? මං මැරෙනවා. වාෂා ඔහුගේ වමත අල්ලාගෙන පපුවේ තබා ගත්තායි. අනේ ඔයාට මොනවද කිව්වා නෙමේ වස්තුවේ. මට හරි දුකයි. මොනේද වුණත් අපි මුහුණ දෙමු. මං ඉන්නවනේ. ඔබට මේ අයව විශ්වාස නැද්ද කියපන්. අනේ මේ මොනවද කියන්නේ? එහෙනම් අපි මුහුණ දෙමු. ඔහු ඇගේ හිස අත ගාමින් කියද්දී ඇයි කඳුළු විසදා හිස වැන්නුවායි. අයියේ බබා. ඔහු බලද්දී ඇගේ ඇස් ඉදිමී තිබුණේ. අද දවසට කළේ අඬ නැගේ. ඇස් ඉදිමිලා බබා. දැන් මේකප් දාලා වැඩක් නෑ රත්තරන්. යලිත් කෑගසා අඬන්නට වන බව ඇය දැන උන්නාය. විමුති වාෂාත් රැගත් වාහනේ කොළඹට ලං වෙද්දී ඔවුන් ගමන්ගත් වාහනේ එන්ජිමට වඩා රත් වී වාෂාගේ පපුවේ. ජීවිතේ නදීකට මුණ දෙනවා යයි සිතූ තමාම දැන් එවිලින්නේ ඇයිදයි කෙල්ලට තේරුම් ගියේ නැත. මං චුට්ටකට බොක්ෂොප් එකට ගිහිල්ලම ගෙදර යන්නද? ඇයි බබා? මට ටිකක් යන්න ඕන. සමහරට යවිත් පොත්තලට ඉන්නට බැරිවුණු ඇත. පසුගිය කාලේ පුරා ජීවත් වී ඒ දුපත් කොල්ල කෙල්ලොත් එක්කය. මම නිකන් අයියේ යම් දෙදෙනාම් පොත්තලට ගොඩුවේ එක විටේ. දෙදෙනාවේ ශ්වේතයි. වාෂා ශ්වේතයද සමග උඩට ගියායි.
යද්දි වාෂා පීගට පෙළේ නැවතී පොත්තල සිසාරා බැලුවාය. පොත්තල පටන් ගත් දාට පෙරදා රාත්‍රියේ ඇර සිහිවිය. එදා මේ සියල්ල කළේ මේ අද්දකිනි. ඇයි අක්කේ හරියට දාලා යනවා වගේ බලන්නේ? ශීතයසේ විවුලමින් මෙනි. වාෂාගේ අතත් දැඩිව අල්ලා ගත්තාය. උඩට ගියා ඒ හැමෝම සුවේතාව වළඳ ගත්තාය. අනේ රත්තරන් අක්කේ ඇයි මේ? මට වාෂාට කියන්නට අනදී කියන්නට නොලැබිනි. මන් දන්නවා හිතේ ගින්දරෙන් ඉන්නේ. බය වෙන්න එපා. මට ඉන්න බැරි වුණොත් අයියට උදව් කරන්න නංගියේ. අනේ එහෙම වෙන්නේ නැහැ. හිතන් හිටියේ ජීවිත කාලෙම මෙතන වැටිලා ඉන්න. අනන් එපාකේ එහෙම වෙන්නේ නැහැ. වර්ෂා අඬමින්ම සුවිතාගේ හිස පිරිමැද්දාය. අනිත් අයට කියන්න බෑ. ආයෙත් එන්න බැරි වුණොත් කියන්න. ඔක්කොමල්ලවම මතක් කළා කියලා හොඳේ. මං යන්නම්. වාෂා නැවත සුවිතාව වැළඳ ගත්තාය. ඔයාට මං හරි ආදරෙයක්කේ. මහත්තයාට ආදරේ පැටියෝ යන්නම්. අනේ ඔය කඳුළු පිහගෙන යන්න. වැඩක් නෑ කිල්ලේ. අද මුහුණ ගන්නට දෙයක්ම නැත. මේ මුහුණ ලස්සන ඌට පමණි. බලාගෙන ඉන්නේ ඌ පමණි. නංගී ඇයියකේ අයියේ ටිකක් උඩට එන්න කියන්න. මට පල්ලෙහා කතා කරන්න බෑ. ඇඬෙනවා. අනේ පව්. ශ්‍රීතා පහළට ගියේ දැසලෝ කඳුළු පිසමිනි. එහෙත් ඒ සංගවාවත් කඳුළු යමුති ඉදිරිපිට ගලා ගියේ. අක්කා පව්. එහෙට දුකක් දෙන්න මං හිතුවේ නෑ නංගී. විමුක්ති කිවේ පසුතැවීමිනි. ආදරේ කරනවා කියන්නේ දුකක් දෙනවට නෙමෙයි අයියේ. එහෙත් කෙල්ල පව්. මටත් තේරෙන්නේ නෑ නංගී මොනා කරන්නද කියලා. අක්කා කතා කළා. හිත කඩන්න එපා. ශක්තිමත් කරලා යවන්න. කෙල්ල කොහොම හරි දරාගනි. මං යාව එහෙම ප්‍රශ්නවල තනි කරලා නෑ නංගී. ඇත්ත දෙයිනේ. ඒත් සමහර ප්‍රශ්නවලට යා තනියම මුණ දෙන්න ඕන. ආයෙත් බුක්ෂොප් එකට එන්න වෙන එකක් නෑලු. අන්තිම වතාවට කියලා බලබලත් හිටියා. විමුක්තිගේ පපුවට දැන්න දුකේ නිමක් නැත. උඩට යද්දී ඔහුගේ දැස්වලත් කමලේ. ඔහුට මේ තුන් ලෝකයේ ගැන මහා වෛරයක් උපන්නේ. බබා වාෂා ඉන්නේ කඳුළු විසඳාගෙන. එහෙත් ඒ පෙනුම අන්ධකාරය. මං යන්නම්. දැන් මම ගෙදර එන්න එපා. බබා මං කියන දේ අහන්න වස්සේ බය වෙන්න එපා. තව එකපාරක් වායි බලයි මම මැරුණත් මැරෙන්නේ. එහෙම දාලා යන්නේ නැහැ මහත්තයෝ. ඇයි එහෙම කියාගෙනම ඌට පහත් වී වැන්දාය. විමුති හැමම අයවගෙන පපුවට තබා ගත්තේ. තව එකක් විතරක් දෙන්න මෙතනට. ඇයි හී නැගිලි තුඩ නල්ලට තබා කීවාය. විමුති වේගුලන් දෙතුලින් ඒ නල්ල තිම්බේ. කොහෙවත් යන්න එපා හොඳේ. බුක්ෂොප් එකේම ඉන්න. මං ගෙදර යන්නම්. ප්‍රශ්නයක් වුණොත් වෙද්දෙන්. වාෂා කිවි තුනි හඬිනි. මට කීයක් හරි දෙන්න රත්තරන්. අතේ සල්ලි නෑ. කවුන්ටරින් ඕන ගාණක් ගන්න බබා. ඔයාගෙනේ. එපා. මට වාගේ අතින් කීයක් හරි දෙන්න. විමුති ඔහුගේ පර්ස් එකේ සියලු මුදල් ඇයත් ලැබුවේ. ඇයෙන් රුපියල් 1000ක් පමණක්ගෙන ඉතිරිය පර්ස් එකට දැම්මයි. බුදු සරණයි. වාෂා හැරුණේ නැත. ගියේ පස්සෙන් පස්සට. පොත්තල මැදින් යද්දියාගේ කම්මුල් හරහා දිග කඳුළු සටහන්ියේ. විමුති උඩමහලේ සිට බලාගෙන උන්නේ. මුළු කාර්ය මණ්ඩලයම ගල් ගැසීමෙන් බලා උන්නෝය. වාෂා සියල්ලන් දෙස බැලුවේ යන්නම් කියන්නාක් මෙනි. ඇයට පොත්තලින් පිටවෙද්දී ඇඬුනි. කර කියාගත හැකි දයන් නොමැති අය පාර දෙකේ ටික දුරක් ගොස් ශ්‍රී විලේරකට ගොඩ වූවාය. නාවලට යම්. එහෙම ගියා යා මාරුවෙන් තොල්පට තද කර ඇනු ආවා ගත්තාය. මේ අනගමන කොතනින් කෙලවර වේදයි දන්නේ නැත. වර්ෂා යන පාරේ වූ පන්සලක් අසල ත්‍රීරේ නවත්තා පඳුරක් දමා වැන්දාය. ජීවිතේ හැමදේම අරගෙන හරි මට යාව දෙන්න. මං ඕන දුකක් විඳින්නම්. ඇයි කීවායේ